පුදුමාකාර විදිහේ වටිනා ඉතිහාසයක් අපිට මේ ශාස්ත්‍රවල විහාරයේ ආශ්‍රයෙන් ගොඩනගා ගන්න තොරතුරු සාධක ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මේක මේ ස්ථානයේ විතරක් නෙමෙයි පානම පත්තුවටම නැත්තම් නැගිනහිර පළාතටම දැන් අපි කතා කරගෙන යනකොට මට කියන්න පුළුවන් මේ දැන් පානම පත්තුවටම මේ ලක්ෂණය අපිට දකින්නට ලැබෙනවා මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය. නිදන් හොරු නම් කියන්නේ ඉතර නේ සම. ඈ නිදන් හොරු ඉතින් කියන්නේ ඉතර. නිදන් හොරු නම් කිසිම ඒක අපිට පේනවා මේ ස්ථාන හැම එකටම ගියහම මොකද්ද වෙන්නේ සිද්ධ වෙන්නේ කියලා. කාලයේ වැලිතරාවෙන් වැසී ගිය මෞපිමේ ඉතිහාසය උරුමය හැතියාව හා ජීවන රටාව කටු කොහල් හැර මතුකොට අනාගත පරපුරට දායක කර දීමට ගෞරවනීය එල්ලාවල මේධානන්ද නාහිමියන් මෙතෙක් දරන ලද උදාර කැපකිරීමට මුළුමහත් ජාතියම ණයකෙති වන්නේය. ඉතින් දැන් අපිට දැන් නැගෙනහිර පළාතේ මේ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව අපේ ජාතික උරුමයනේ මේවා. මේ සේරම අපේ ජාතික උරුමය. මේවා කිසි කෙනෙකුට අපේ ජීවිතයෙන් බැහැර කරන්න බෑ. අපේ ජීවිතය සමග බද්ධ වෙච්ච ඉහින් බැලුවහම මේවා වටිනාකම තේරුම් ගන්න පුළුවනි. ඉතින් එතකොට දැන් මේ ප්‍රදේශයේ අපිට දකින්න ලැබෙන පරිසරය බැලුවොත් දැන් හැලව එළිය නමින් හඳුන්වන මේ වෙල්යාය අක්කර දස දහස් ගානක් පැතිරිච්ච යාල වනාන්තරයේ සීමා කොට පැතිරුණු සුවිශාල වෙල් එළියක් මේ හැලව එළිය කියන්නේ. ඒ කොයි ප්‍රදේශයේ සරස? ඒ පානමපත්තුවේ. ඔය ශාස්ත්‍රවල දිහා ඉඳලා දිගටම තියෙනවා මේ වෙල් එළිය එකට එකට සම්බන්ධව පැතිරිලා. දැන් ඔය අතරින් ගලාගෙන යන කුඹුක්කන් ඔය මෙහායින් ගලාගෙන එන විල ඔය ඒ වගේම හැඩ ඔය නාවල්ලාරු කිරිමැටියාරු ආදී මේ ඔයම් ඕවා ආශ්‍රය කරගෙන අතීතයේ සම්පූර්ණ සංවර්ධන කලාපයක් හැටියට පවත්වාගෙන ගිය බව තියෙනවා මේ කුඹුරු යායවල් සහ මේ වැව් පද්ධතිය බැලුවාම. මේ පැත්තේ තියෙන ප්‍රධානම වැවක් තමයි මේ පානම වැව. මං හිතන්නේ මහාවංශයේ පාෂාණවාපී නමින් හඳුන්වලා තියෙන්නේ මේ පානම වැව කියලා හිතන්න පුළුවන්. විශාල වැවක් තියෙනවා. පානම වැව ආශ්‍රය කරගෙන මේ ප්‍රදේශයේ කුඹුරු සංවර්ධනය කරන්න ඇති කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. කවුරු මේ කෙරුව කියලා හිතන්නේ ස්වාමීන් වහන්සේ? මේ වැව කරපු පුජ්‍යලයා පිළිබඳව අපේ ශිලාලේඛනයකින් හෝ මේ වෙනත් මේ වංශ කතාවකේන තොරතුරකින් හෝ අපිට තවම මතු කරලා පෙන්වන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. නමුත් ඒ ආසන්න පානම වැව ආසන්න ප්‍රදේශයේ තියෙනවා මේ ජෙට්ටතිස්ස රජුරුවන්ගේ කාලයට අයිති සෙල්ලිපියක්. ඒ ජෙට්ටතිස්ස රජුරුවෝ සඳහන් කරලා තියෙනවා මේ ඒ පානම් වැවේ අය වටා තියෙන මේ වැව් කුඹුරු ආදී දේවල් පිළිබඳව අපිට පැහැදිලි කරලා කියන්න පුළුවන් මේ ජෙටතිස රජහ චතර විසි වණියේ බයුතර වවිය සගේ අට කියලා කියලා තියෙන ජෙටතිස්ස රජුරෝ තමන්ගේ රාජ්‍යයෙන් 24 වෙනි රාජ්‍ය වර්ෂයේ බයුතර වවිය කියන්නේ අබයුත්තර වාපි කියන එක පාලියෙන් ගත්තොත් ඒ අබයුත්තර වාපිය සංඝයාට දුන්නා කියලා තමයි ඒ සෙල්ලිපියෙන් කියවෙන්නේ. එතකොට එහෙමනම් මේ වැව පානම් වැව
ජෙටතිස රජ්ජුරුව කලාද කියලා මේ අපිට හරියට මේ කතා කරන්න අමාරුයි. මොකද ඒ රජ්ජුරුව කරලා තියෙන්නේ මේ වැව සංඝයාට පූජා කිරීමක්. එහෙමයි. එතකොට ඊට ඉස්සෙල්ල මේ වැව කරලා තියෙන්නට ඇති. කොහොම වුණත් පානම වැවේ සම්බන්ධය ජෙටතිස රජ්ජුරුවන් සමග සම්බන්ධ වෙන නිසා ඊට පෙරාතුව ඉඳන් තිබුණු වැව මෙතුමා ප්‍රතිසංස්කරණය කළ ආදී වශයෙන් යම් කිසි සංවර්ධනයක් එක කළාද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් සංඝයාට ඒ වැව පූජා කරලා තියෙන එකෙන් පේනවා සංඝයාත් ඒ වගේ වැවක් ලබා ගැනීමට තරම් ඒ ප්‍රදේශයේ සංඝයා වහන්සේලා බහුතරව වැඩ සිටිය බව. ඒ වගේම මේ වැව ආසන්න වටා ප්‍රදේශයේ තැන් තැන්වල කටාරම් කොටපු ගල්ලේ එතකොට තවත් චෛත්‍යවල නෂ්ටාවශේෂ ගල් කණු යම් යම් වෙනත් ආගමික පූජනීය ගොඩනැගිලිවල මේ ප්‍රදේශයේ දකින්නට ලැබෙනවා. අර වෙල් එළිවල වුණත් තැන් තැන්වල අපිට දකින්නට ලැබෙනවා එහෙම තැන්. ඒකෙන් පේනවා ඒ ප්‍රදේශයේ ජනාවාස හොඳින් පැවතිච්ච බව. ඒ වගේම එක තැනක් හැටියට පුළුවන් අපිට තව පොඩි වැවක් තියෙනවා රොට කුලම කියලා. ඒක හඳුන්වන්නේ ඒක දැනට පාවිච්චි වෙන්නේ නැහැ. මේ රොටකුලම කියන ඒ පොඩි වැව අසල ගල්ලෙනක් තියෙනවා. ඒ ගල්ලෙන පූජා කරලා තියෙනවා සංඝයාට. ඒක දැන් අපිට පේනවනේ මේ ප්‍රදේශයේ මේ ගල්ලෙනක් තිබුණා නම් අනිවාර්යයෙන් මේක හදලා මහා සංඝයාට පූජා කරලා තියෙන. ඒ රොටකුලම මේ සෙල්ලිපිය සඳහන් කරලා තියෙන්නේ චුල්ල පාලියෙන් කිව්වොත් චුල්ල කියලා. පුජ්‍යලයෙක් සංඝයාටේ මේ ලෙන පූජා කරලා තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒ චුල්ල ඒ සෙල්ලිපියම සඳහන් වෙනවා දුනුආයෙක් බව. ඔව්. ධනුගය ධනුර්ධර දුනුආයි ධනුර්ධරය. එතකොට යම්කිසි හේවා කණ්ඩායමක හරි දුනුආයෙක් හැටියට වැඩ කරපු කෙනෙක් වෙන්න ඇති. ධනුගය චුලහලෙනේ කියලා පොඩි කෙටි ලිපියක්. මේ ලිපියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව 2 සියවස තරම් කාලයේදී මේ ගල්ලෙන පූජා කරලා තියෙනවා, සංඝයා වහන්සේලා වාසය කරලා තියෙනවා. ඒ වගේම මිනිස්සු අක්ෂර මාලාව පිළිබඳ දැනීමක් තිබිලා තියෙනවා. නැත්තම් මම කියන්නේ නැහැනේ. එතකොට ධනුරුදරයන් වාගේ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් හිටිය බව අපිට පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම ඒ තව ඔය හරහා ඔය පැත්තෙන් ගලාගෙන එන නාවල් ආර් නමින් හඳුන්වන ආරුවක් තියෙනවා. කියන්නේ පොඩි ඔය ඒ නාවල් ආර් ඒ ඔය අයිනෙත් තවත් ඒ වගේම සෙල්ලිපියක් සඳහන් වෙන ගල්ලෙනක් තියෙනවා. සංඝයාගේ වාසය සඳහා පූජා කරපු. දැන් මේ ලිපිය අපිට බොහොම වැදගත් වෙනවා මේ අපේ ඉතිහාසයේ ගොඩනගනකොට. යම් යම් තොරතුරු අපි සෙල්ලිපි වලින් එකතු කර ගන්නකොට පැරණි අපේ ඔය සතුන් පුහුණු කිරීම ආදීදී අවශ්‍ය කටයුතු තියෙනවානේ, සතුන් පුහුණු කිරීම වගේ දේවල්. අන්න ඒවා ගැන අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ සෙල්ලිපිය සඳහන් වෙනවා. මේ සෙල්ලිපිය පුහිටවල තියෙන්නේ ගමිනි පදුම පුත් කියලා කෙනෙක්ගේ පුතෙක් වූ පදුම ගුත කියලා මිනිස්සෙ. එතකොට පියා ගමිනි පදුම, එයාගේ පුතා පදුම ගුත. එතකොට එයා පූජා කරන තියෙන ලෙනට දීලා තියෙන ලස්සන නම පියදස්සන. පියදසන ඒ භාෂාවේ කාලෙක පියදසන කියන ලේන සංඝයාට දුන්න බව සඳහන් කරලා තියෙනවා. මේ ගමිනි පදුම කියන මේ නම අරගෙන බැලුවහම අපිට පේනවා මේ ගමිනි විවහාරය. දැන් අපි දන්නේ අපේ ගමිනි විවහාරය මුලින්ම අපි හුඟක් දන්නේ අපේ දුට්ට ගාමිණීනේ. සුටු ගමන රජුරෝ ගැනනේ අපි ගාමිනි විවහාරයේ මුලින්ම ආරම්භය හැටියට සඳහන් කරන්නේ. නමුත් අපේ ඉතිහාසයේ දේවානම්පියතිස්සගේ ඉඳලම
වංශකතානු ඊට පෙරත් ගාමිණී දීඝගාමිණීල වගේ ගැන වංශකතාවල සඳහන් වෙනවා. ශිලාලේඛන අනුව දේවානම්පියතිස්සගේ ඉඳලාම අපේ හුඟක් රජවරු පාවිච්චි කරලා තියෙනවා ගාමිණී කියන විරුදය. ඒ ගාමිණී කියන විරුදය අපේ රටේ භාවිත කරලා තියෙන්නේ ශාස්ත්‍රීය වංශකයන් සඳහා පමණ. බාහිර ඒක භාවිත කරලා නැහැ. නමුත් ඉන්දියාවේ ඒක භාවිත කරලා තියෙන්නේ වෛශ්‍ය වංශිකයින්ට, රාජවංශිකයින්ට, ශාස්ත්‍රීය වංශිකයින්ට නෙවෙයි. වාණිජ කුලවල අය වගේ අයට තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් ගාමිණී කියන එක අපේ රටේ භාවිත කරලා තියෙන්නේ මුලින්ම ශාස්ත්‍රීය වංශිකේ පරම්පරාවල අය හැටියට සඳහන් වෙන්නේ. ඒක නිසා දැන් මෙතන මේ පදුම කියන තැනැත්තා ගාමිණී කියන නමින් විශේෂා තියෙන නිසා එයා රාජකුමාරයෙක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ ගාමිණී පදුම කොයි විදිහේ කෙනෙක්ද කියන එක තව පැත්තකින් පෙන්නනවා සෙල්ලිපියේ. ඔහු අති අචරිය කියලා තියෙනවා. අති අචරිය. අති අචරිය ගාමිණී පදුම පුත. අති අචරිය කියලා කියන්නේ හස්ත්‍යාචාර්ය. හස්ත්‍යාචාර්ය කියලා කියන්නේ ඇතුම් පුහුණු කරන තැනැත්තෙක්. එතකොට මේ පදුම මේ ඇතුම් පුහුණු කරන කටයුත්තෙහි යෙදී සිටිය ක්ෂත්‍රිය වංශික කුමාරයෙක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්. මේ නාවලාර් කියන තැන තියෙන ඒ ගල්ලෙල පූජා කරපු ඒක ඒ අතින් බැලුවහම අපි ආරක්ෂා කරගත යුතු අපේ ජාතික උරුමය පිළිබඳව කදිම සටහනක් ඇතුළත් කරලා තියෙන සෙල්ලිපියක් හැටියට මේ ස්ථානයේ මේ ගල් සලකන්න පුළුවන්. ඉතින් කටාරම් කොටලා මේ භික්ෂුන් වහන්සේලාගේ වාසය සඳහා මේ පිළිවෙල පූජා කරලා තියෙන බව ප්‍රකාශ වීමෙන් එහි තියෙන සාසනික වැදගත්කම අපිට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රදේශයේ හරහා ගලාගෙන යන මේ ගංගා ඔයන් කඳු ගැට ආදී ආශ්‍රය යම් සුසු භූමියක් තිබුණා නම් ඒ එකම භූමියක්වත් අත්හැරලා නැ මේ පැරණි රජදරුවෝ, පැරණි බෞද්ධයෝ, පැරණි ශ්‍රද්ධාවතුන් අපේ සාසනික නිර්මාණයන් ඒවැ ගොඩනගලා ජාතික උරුමය අපිට අනාගතයට පවත්වාගෙන යන්නට ඉතිරි කරලා තියෙන මේවා දිහා බලනකොට අපිට ඒවා දැන් පවතින තත්ත්වය ගැන හිතලා බලනකොට හරිම සංවේගීට කරුණක් බවස් මේ අතර සඳහන් කරන්නේ. මේවා අපේ මිනිස්සු යන්න ඕන මේවා බලන්න. මේ මූදු එරලේ ගිහිල්ලා මූදේ මේ රලිමාලාව වලලා ඒක පාගලා ඒකේ වතුර ටිකක් ඇඟේ ගාගෙන එීම විතරක් නෙමෙයි මේ ප්‍රදේශවල යනකොට මේ ප්‍රදේශවල තියෙන මේ ඓතිහාසික ජාතික උරුමයේ මේ සංකේත, මේ නිර්මාණ, අතීත අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණ මේවා අපි බලලා අපිට කොච්චර දැනීමක් ලබා ගන්න පුළුවන්ද, හැඟීමක් ඇති කර ගන්න පුළුවන්ද කියලා මේ පුළුවනි කතා කරන්න ඒව සම්බන්ධව. ඊළඟට අපි අපිට මේ ප්‍රදේශයේ හැම පුරාවස්තුවක්ම හැම ජාතික උරුමයේ සංකේතයක් පිළිබඳවම කතා කරන්න අපහසුයි. මොකද එහෙම කතා කරන්න ගියොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අවුරුදු 5ක් 6ක්වත් එක දිගට කතා කරන්න වෙනවා. එහෙම නැත්තම් බැරි වෙනවා. මක්නිසාද උතුරු නැගෙනහිර ජාතික උරුමය පිළිබඳව මම අවුරුදු 4ක් විතර ලිව්වා මේ සතියකට එක ලිපිය බැගින් දිවයින පත්‍රයට. දිවයින පත්‍රයට අවුරුදු 4ක් විතර මම ලිව්වා මේ මේ මේවා ගැනත් ලිව්වා. ඒත් ඉවර වුණේ නැහැ අවුරුදු 4ක් ලියලා. තව තියෙනවා. දැන් අද පරීක්ෂණ කරලා ඉවර වෙලා ඇවිත් ආය මාසිකෙන් ගිහිල්ලා ආය පරීක්ෂණයක් කළොත් අපට හම්බ නොවුණු තවත් තැන දෙකක් ඒ ඇස්සේම තියෙනවා. අන්න එහෙම තත්ත්වයක් මේ සමූහයක් වශයෙන් මේ ප්‍රදේශවල මේ අපේ ජාතික උරුමයේ නෂ්ටාවශේෂයන් දකින්නට ලැබෙන්නේ. ඒ නිසා මේක හැම එකක්ම කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ කතා කරනකොට බොහෝ විට අපේ අවධානය යොමු වෙන්නේ ටිකක් ප්‍රධාන, වැදගත්, විශේෂ තැන තියෙන තැනට. ඉතින් ඊළඟ ගැන කතා කරනකොට නැගෙනහිර පළාතේ තියෙන
වැදගත්ම පුරාවිද්‍යාත්මක භූමියක් තමයි මූදු විහාරය නමින් හැඳින්වෙන්නේ. මූදු විහාරය කියලා මේකට කියන්නේ මූදෙම තියෙන්නේ, මූදේ වැල්ල එක මේ සිද්ධස්ථානයේ නටබුන් දකින්න ලැබෙන්නේ. මේ ගැන මුලින්ම සඳහන් කරන්න පුළුවන් මේ මූදු විහාරය පිළිබඳව අපේ වාර්තාවල කොතනකවත් වැඩිය සඳහන් වෙච්ච තැනක් නෙවෙයි. ඔව්, මූදු විහාරය පිළිබඳව පුරාණ වාර්තාවල වුණත් බොහොම අඩුවෙන් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. 1960 ගණන්වල මම ওই ප්‍රදේශයේ ගවේෂණයක යෙදුණා. ඒ ගවේෂණයේ යෙදෙන්න තව කීප දෙනෙකුත් එක්ක මම ගියේ. ගිහිල්ලා මම නවාතැන් ගත්තේ ලාහුගල මහාවිද්‍යාලයේ. ඒ විදුහල්පතිතුමාත් එක්ක කතා කරලා, මොකද විදුහල්පතිතුමා පාසලේ හිටිය විදුහල්පතිතුමා ඒ කාලේ මාත් එක්ක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු කෙනෙක්. එයත් එක්ක කතා කරලා ඒක නතර වෙලා තමයි ඔය පොතුවිල් ශාස්ත්‍රවල පවා හුඟක් ගවේෂණය කරන්න ඒ මුල්ම පළමුවෙනි ගවේෂණ වකවානුවේදී. ඊට පස්සේ 30-40 වාරයක් ගිහිල්ලා තියෙනවා ඒ තැන් බලන්න. අපි ගියා මේ පොතුවිල් වලට. පොතුවිල් වලට ගිහිල්ලා සෝදිසි කරලා බැලුවා මේ මූදු විහාරයේ කියන එකට යන්නේ කොහෙන්ද කියලා. ඒ මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව තමයි වැඩි වශයෙන් ගැවසුනේ. සිංහල මිනිස්සු බොහොම ටික දෙනෙක් තමයි අපිට මුණ ගැහුනේ. කෙනෙක් කිව්වා අරුගම්බේ රෙඩ් හවුස් එක ළඟට ගිහිල්ලා ඇහුවහම පාර පෙන්නයි. පස්සේ අපි ගියා පොතුවිල්ලල ඉඳලා ටික දුරක් යන්න ඕන පාඩම පාරේ ගිහිල්ලා ආය මූදාතට යන්න ඕන පයින් අරුගම්බේ රෙඩ් හවුස් එකට යන්න. දැන් අපි ගියා. ගිය වෙලාව ටිකක් හවස් වෙලා රෙඩ් හවුස් එකට ගිහිල්ලා අපි කතා බහ කරපුවාම රෙඩ් හවුස් එකේ හිටිය මහත්තයා, දැන් මට නංගම් මතක නැහැ, ඒ මහත්මයා බොහොම කරුණාවෙන් කතා බහ කරලා මේ මූදු විහාරය ඒ වෙලාවේ බලන්න අමාරු බව, ඒකට යන්න අමාරු බව, ගිහිල්ලා යන්න වෙලාවක් මදි බව කියලා එදා අපිට රෙඩ් හවුස් එකේ නවාතැන් ඉලම්පස පහවදා උදේ දානය ආදී සියල්ලම සම්පූර්ණ කළා ඒ මහත්තයා මේ කිසිම මේ මුදලක් අය නොකර නවාතැන්දී. ඉතින් අපි කට්ටිය පහවදා උදේ වැල්ල දිගේ උතුරට ගමන් කළා කිලෝමීටර 2කට වැඩි තරම් ප්‍රමාණයක්. ඒ එනකොට තමයි වැල්ලෙන් වම් අත පැත්තට මේ මූදු මහා විහාරයේ නටබුන් දකින්න ලැබෙන්නේ. හැබැයි මූදු වැල්ලෙම චෛත්‍යක නටබුන් ගඩොළු විසිරිලා ගල් කණු කැබලි සඳකඩ මේ පිය ගැට පෙළවල් වල කෑලි ආදී නටබුන් මූදු වැල්ලේ කිලෝමීටර යකට වැඩි තරම් වපසරියක පැතිරිලා තියෙනවා මේ මූදු විහාරය ඒ කාලේ. ඒ කාලේ මේ සඳව නමින් අඳුරගෙන තිබ්බද? ඒ කියන්නේ මූදු මහා විහාරය කියලා. මූදු මහා විහාරය කියලා මිනිස්සු කිව්වා. හා. මූදු මහා විහාරය කියලා මිනිස්සු කිව්වා. දැන් මම දැන් මේක වැලි කන්ද හැදිලා මෙහෙම බහැල් තියෙන වැලි කන්ද. දැන් මේ කන්දේ වැලි කන්දට නැගලා එහා පැත්තට වහින්න යනකොට දිගටෝම කම්බි වැටක් ගහලා දිනවා, කටු කම්බි වැටක් ගහලා දිනවා. බොහොම අමාරුවෙන් කටු කම්බි වැටෙන් පැනලා ඇතුල් වුණා පොල්වත්ත වැලි කන්දේ තුනී වෙච්ච වැලි සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා පොල්වත්ත ලඳු කැල ටිකක් එහායින් මිනිස්සුන්ගේ ගෙවල් ඒ සේරම මිනිස්සු මුස්ලිම් අය. ඒගොල්ලෝ වැට ගහලා තියෙන තේගොල්ලෝ. ඔව්, ඒගොල්ලෝ තමයි කම්බි වැට ගහලා තියෙන්නේ මේ නටබුණුත් අහුවෙන්න. මම මේකේ බැලුවා ගිහින් ගල් කණු ටිකක් තියෙනවා, වෙන කිසිම පුරාවස්තුවක් පේන්නේ නැහැ, පොකුණක් වගේ ටිකක් තියෙනවා, ගඩොළු තියෙනවා, ගල් කණු වැටිච්ච තැන් තැන් වල කීපයක් තියෙනවා. බැලුවහම ඕනම කෙනෙකුට තේරෙනවා මේ නටබුන් ටික බැලුවහම බොහොම පැරණි බෞද්ධ ආරාමයක නටබුන් කියලා. මම ඒ ඡායාරූපෙකුත් ගත්තා. ඒ කාලේ බොහොම මේ වගේ මේ එක එක විදිහේ කැමරා හැම තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ කැමරාවක් තිබුණා, පොඩි කැමරාවක් මා ළඟ, ෆිල්ම් රෝලක් දාපුවාම මේ පින්තූර 8ක් ගන්න පුළුවන් එච්චරයි. පින්තූර 8ක් ගන්න පුළුවන් පොඩි. ඒ කැමරාව මා ළඟ දැනුත් තියෙන මම ඒක මේ
ඒ මොකද පුරාවස්තු මුලින්ම ඡායාරූපගත කරපු කැමරාව නිසා මම ඒක පරිස්සම් කරලා තියලා තියෙන වැඩ ගන්න බැරි වුණාට ඒකෙන් කැමරා පින්තූර කීපයකත් අරගත්ත මේ නටමු. අරගෙන මේ ටික බලලා මම පුත්තේ සටහන් කරගෙන ආවා. ගල් කණු කොච්චර තිබුණාද මොනවද කොහමද තොරතුරු ටික මම සේරම මම මේක මේ පරීක්ෂණ කර බලනකොට මුස්ලිම් මහත්මයෙක් ඇවිල්ලා මයින් ඇහුවා ටිකක් සැරෙන් මොකද කරන්නේ කියලා. මං ඉතින් ඒ මනුස්සයාට බොහොම කරුණාවෙන් කතා කරලා කාරණේ පැහැදිලි කරලා දුන්නාන් එයා මොකුත් සද්දයක් නැතුව ගියා. මම ඒ ටික ඔක්කොම පරීක්ෂා කරලා බලලා ආපහු ආවා. ඇවිල්ලා ගමට ආවට පස්සේ මම ගියා පරණ විතාන මහත්මයා හම්බ වෙන්න. ගිහිල්ලා අර ෆොටෝ එකක් පෙන්නලා මේ පුරාවස්තු පිළිබඳව පරණ විතාන මහත්මයා දැනුවත් කළා. එතුමා ඊට ඉස්සෙල්ල දැනුවත් වෙ හිටියද නැද්ද කියලා මම දන්නේ නැහැ. දැනුවත් කළා. ඊට පස්සේ මේ ස්ථානයේ පරණ විතාන මහත්මයාගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීම් කළා. කැණීම් කළාට පස්සේ අර වැලි ගොඩට වැලි කන්දට යට වෙලා තිබිලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ බෝධිසත්ව ප්‍රතිමා වහන්සේලා ආදී නෂ්ටාවශේෂ ගොඩක් මතු වුණා. දැන් ඒවා තහවුරු කරලා ගොඩනගිල්ලත් එක මෝදු මහ විහාරයේ ඕනම කෙනෙකුට ගියහම බලන්න පාදලා තියෙනවා ඒ පුරාවස්තු. මේ ටික බැලුවහම අතීතේ දැන් සාමාන්‍යයෙන් බෝධිසත්ව වන්දනය අපේ රටේ 8 වෙනි 9 වෙනි සියවස්වල විතර පටන් ගත් එකක්නේ. ඒ නිසා මේ මූදු මහ විහාරයේත් මේ බුදුමැදුර කිරීමට බෝධිසත්ව ආචාර ධර්ම පිළිබඳව යම්කිසි එකමුතුවක් තිබුණාද කියන එක සලකන්නට සිද්ධ වෙනවා. බෝධිසත්ව ප්‍රතිමා රූප දෙකක් අර පිළිම වහන්සේ මැද්දෙන් දෙපැත්තෙන් බෝධිසත්ව ප්‍රතිමා වහන්සේලා දෙකක් නිර්මාණය කරලා තියෙන නිසා ඒක කොහොම වෙතත් මෙතන ඉතාම වැදගත් අනුරාධපුර යුගයට අයිති කාලේ ඉතාම වැදගත් මූදේ අයිනේ තිබුණු මූදු විහාරයක් හැටියට සමුද්ද විහාරයක් හැටියට මූදු විහාරයේ පැවතිච්ච බව අපිට හොඳටම පේනවා. වැලි කඳු වලට සහ කාලයාගේ ප්‍රහාරයෙන් විනාශයට පත් වෙච්ච මේ නටබු මේකේ යට වෙලා ඒ කැණීම් වලදී ගොඩාක් හම්බ වුණා පුරාවස්තු මේ මැටි නිර්මාණ පුරාවස්තු ගොඩාක් හම්බ වුණා. ඒවා හරි ගස්සලා එතනම මඩුවක් හදලා ඒ මඩුවේ කෞතුකාගාරයක් වගේ නිකන් තැම්පත් කරලා කිසි ආරක්ෂාවක් නැහැ නිකන් ගොඩ ගහලා මුස්ලිම් මිනිස්සෙක් මුරකරු හැටියට එතන පත් කරලා දෙනවා ඒ කාලේ. නමුත් ඒවා කිසිම ආරක්ෂාවක් ඒවා මේ මොනම විදිහකින්වත් සුරක්ෂිත වෙයි කියලා හිතන්න පුළුවන් තත්ත්වයක් එදා තිබුණෙත් නැහැ. අපි වරින් වර ඒ සම්බන්ධව ලිව්වා. එහෙම තිබිලා තමයි ඔය දැන් වර්තමානයේ දැන් මේ ස්ථානයේ තහවුරු කරලා ටිකක් වැඩ කරගෙන අලුතින් සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. නමුත් මොනම විදිහකින්වත් මූදු මහ විහාරයේ පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ ආරක්ෂාව පිළිබඳව. එහි පුරාවස්තුන් සුරකේ කියන එක පිළිබඳව අපිට කිසි විදිහකින් මේ සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් විශේෂයෙන් ආරක්ෂා කළ යුතු මූදු විහාරයක් මූදු මහ විහාරය. අර මම මුලින් අර ශාස්ත්‍රවල ගැන කියනකොට කිව්ව කරුණේ එක කරුණක් හැටියට මේ මූදු විහාරය විහාර මහා දේවිය ගොඩ බැහැපු විහාරය කියලා සලකනවා. මූදු මහ විහාරය කියලා. අපි මේ ජනප්‍රවාදවල අහලා තියෙන්නේ ජනප්‍රවාදවල හුඟක් දෙනා කියන්නේ මේ මූදු විහාරය තමා මේ විහාර මහා දේවිය ගොඩ බැහැපු තැන. මහාවංශය කියනවනේ ඒ විහාර මහා දේවිය ලංකා විහාරයට තෝලක දේශයේ ලංකා විහාරයට ගොඩ බැස්සා කියලා ඔක්කන්තං තෝලකේ ලංකේ කාකවන්නෝ මහීපති අභිසේචයි තේනාසී විහාරෝප පදව්හොයා කියලා මහාවංශය කියනෝක. එතකොට තෝලක දේශයේ ලංකා විහාරයට ගොඩ බැහැපු විහාර මහා දේවිය කාවන්තිස්ස රජුරු අභිෂේක කළා කියලා මහාවංශය කියනවා. එතකොට දැන් මේ තෝලක දේශයේ කියන එක තොට්ටල තොටුවිල් පොතුවිල් කියලා හැම වෙන්නත් පුළුවන්. ඉතින් ලංකා විහාරය කියලා කියන්නේ මේ මූදු විහාරය කියලා කියන්නත් පුළුවන් කෙනෙකුට. අපිට ඒවා එකෙල්ලේම ශිලාලේඛන සාධක වලින් ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත්
අනිකුත් දැන් රට ඇතුළට ලාහුගල පැත්තට ආදී එනකොට තියෙන ජනප්‍රවාද ආදියත් එක්ක සලකලා බලනකොට මේවා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. කොහොම නමුත් මේ ඓතිහාසික වෘත්තාන්ත අපි ගොනු කරලා තියන්න ඕන, මේ වටිනාකමක් තියෙනවා. අනාගත පරම්පරාවට මේව අහන්න හම්බෙන්නේ නැහැ. දැන් ගිහින් මුහුදු විහාරයේ කවුරු හරි කතා කළොත් ඕව කවුරුවක් කියන්නේ නැහැ. කවුරුවක් කියන්නේ දන්නෙත් නැහැ. වැසියෝ දන්නෙත් නැහැ. කවුරුවක් දන්නෙත් නැහැ. ඒ නිසා මේවා අපි ගොනු කරලා තියන්න ඕන දේවල්, මේ කතාවල්. ඒ වටිනාකමක් තියෙනවා ඒ ඓතිහාසික වශයෙන්. ඉතින් විහාර මහා දේවිය තෝලක විහාරේ, තෝලක දේශයේ ලංකා විහාරයට ගොඩ බැස්සයි කියලා කියන ඒ කතන්දරය මහාවංශය කියන කතන්දරයට සමාන මේ ජනප්‍රවාද ওই ප්‍රදේශයේ තියෙනවා මුහුදු විහාරේට. ඒ නිසා ඒ පැරණෝ මුහුදු විහාරයේ ගැන මේ ඒ මතය දරාගෙන හිටිය බව අපි පරීක්ෂණ වලට ගිය අවස්ථාවේදීත් හැම දිනාගෙම ලාහුවල දිහා ඉඳලා මිනිස්සුන්ගේ එන් අපිට දැනගන්නට ලැබුණා. එතකොට මුහුදු විහාරයක් හැටියට අපේ ලංකාවේ තියෙන මුහුදු විහාර අතර සුවිශේෂී තැනක් මේ පොතුවිල්වල තියෙන මුහුදු විහාරයට ලැබෙනවා. විශේෂ සෙල්ලිපි හැම වංශයට එතන සෙල්ලිපි නෑ. එතන මුහුදු විහාරයේ සෙල්ලිපි හම්බුනේ නැහැ. නමුත් පුරාවස්තු තියෙනවා. පොකුණක් තියෙනවා. අක්කර 70 ගාණක් විතර ප්‍රදේශයේ පැතිරිච්ච නටබුන් තියෙන භූමියක්. නමුත් දැන් අක්කර 2ක් 3කට වඩා නැතුව ඒක අපිට මේ අහිමි වෙලා තියෙන්නේ. ජනාවාස බිහි කරලා තියෙනවා සිංහලයින් විසින්. ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ පාලා තියෙන තැන මේ මුදු මහ විහාරය. වාසිය මෑතක දිහින් වැඩි මම ගියා. මම අර චෛත්‍ය මුල්ගල තියෙන එකටත් මම ගියා, විවෘත කරන එකටත් මම ගියා. මේ හැම ඒ පැත්තට මම ගියොත් ඔය නිරන්තරයෙන් යනවා. ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන්ද කියන ආකල්පය තමයි බොහෝ මේ අසිංහලයින් තුල තියෙන්නේ. ඉතින් අර 60 ගණන් වල ඔබ වහන්සේ වැඩි කාලයක් වඩා දැන් භූමිය අඩු වෙලා තියෙන සංකල්ප බොහොම අඩුයි. එදාටත් වඩා එදා අර වෙන් කළා නේ. එදා වෙච්ච වරදක් තමයි මේ 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 ඉඩම වෙන් කරලා මැනලා වෙන් කරලා ඒකට සීමා ගන්න දාලා සම්මතයක් ඇති කළා නම් ඔය ටික රැකෙන්න ඉඩ තිබුණ සමහර විට. නමුත් එකක් තියෙනවා ඔය පළාතේ, ඔය විතරක් නෙවෙයි මම තව මතුවට කියන්නම්. පුරාවිද්‍යාත්මක ස්ථානවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙන සීමා කණු ඒවා ගලවලා කැලියට විසි කරලා අල්ලගෙන ගොඩනැගිලි හදලා තියෙන තැන් ඔය ප්‍රදේශයේ ඕන තරම් තියෙනවා සිංහලින් විසින් කරපු අපරාධ වැඩ. ඉතින් ඒක නිසා මේ මුහුදු මහා විහාරය මේ රටේ ජාතික උරුමයක් හැටියට. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා බෙහෙදයක් නැහැ මේ ජාතික උරුමයට. ජාතික උරුමය ඒවා අපි සියලු දෙනාටම අයිති දේවල්. මේ රටේ උරුම ඒවා ආරක්ෂා කරන්න ඕනේ අපි කවුරුත් මේ පෞද්ගලික ආකල්ප ඇති කරගන්නේ නැතුව. ඒකයි අපි කියන්නේ සම්දිස්ථානයක් සිද්ධ වෙච්ච තැනක් හැටියට. ඊළඟට දැන් ඔය ඊටම සම්බන්ධ තව තැනක් තියෙනවා. මේ පොතුවිල් ටවුමේ ඉඳලා අක්කරපත්තු පැත්තට කිලෝමීටරයක් විතර එනකොට හම්බෙන තැනක් තියෙනවා. එතෙන්ට කිව්වේ ඉන්ස්පෙක්ටර් ඒත්තම කියලා. ඒත්තම ඉන්ස්පෙක්ටර් කෙනෙක් හිටියා වෙන්න ඇති, මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. ඉන්ස්පෙක්ටර් ඒත්තම කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එතන තිබුණා පන්සලක් තිස්සාරාමේ කියලා. තිස්සාරාමේ චෛත්‍යයක් තව ගොඩනැගිලි නටබු සම්පූර්ණයෙන්ම දැන් විනාශ කරලා. 60 ගණන් වල මම බලනකොට චෛත්‍ය තිබුණා, ගොඩනැගිලි වල නටබුන් ගල් කණු ආදී ඒවා තිබුණා. දැන් ගිහින් බැලුවාම ඒවත් පෙරලලා දාලා කණු පාදන් ගල් කීපයක් තියෙනවා, ගඩොලු තියෙනවා, ගල් කීපයක් තියෙනවා, පඩි කඳන් කීපයක් තියෙනවා. අනෙක් සේරම විනාශ කළ පෙරලදා සම්පූර්ණ මේක පැත්තෙන් කෝවිලක්, අනිත් පැත්තෙන් ගෙවල්. සම්පූර්ණ මේ ඒත්තම තිබුණු නටබුන් විහාරයේ තිස්සාරාමය ජනසම්මතයේ තියෙනවා කාවන්තිස්ස රජුරු හදපු තිස්සා විහාරය කියන තිස්සාරාම. එතකොට ඒ විහාර මහදේවියත් සමග කාවන්තිස්ස රජුරු තිස්සාරාමයට ගියා කියන්නේ මෙතෙන්ට එයි කියලා ජනප්‍රවාදයේ තියෙනවා. ඒවා හරියටම ඇත්තද කියලා ඔප්පු කරන්න අපිට මේ ශිලාලේඛන සාධක නැතුවට එහෙම ජනප්‍රවාදයක් මිනිස්සු අතර තියෙනවා. ඉතින් බැලුවහම අර චෛත්‍යයත් ඒ චෛත්‍ය ගඩොළු ආදී දිහාත් බැලුවාම බොහොම පැරණි යුගයට වැටෙන
නටබුන් ඒවා සම්පූර්ණම සිද්ධස්ථානයේ මෙහෙම් පිටින් ඉවරයි. අද මොකවත්ම නැති තත්වයට විනාශ කරලා. පුරාවිද්‍යාවේ අවධානයකුත් නැහැ. පුරාවිද්‍යාවෙන් ගත කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. කනගාටුයි කියන්නේ මේ ස්ථානය පිළිබඳව අද ගෙවල් හදලා මේ ඒතන සම්පූර්ණ විනාශ කරලා හිටියක් තියෙනවා. මාළඟ තියෙන පින්තූර අරගෙන ආපු ඒවා ඒ නටබුන් පිළිබඳව මේ ඒ වගේ තත්ත්වයක් අපිට පොතුවිල් නගරයේ ආසන්නයේ තිබුණු ඒ සිද්ධස්ථානයට වෙලා තියෙනවා. මූදු විහාරයටත් වේගෙන ගියේ ඒක. දැනට භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්න නිසා තවම ඒක රැකිලා තියෙනවා. දැඩි අවධානය යොමු වෙන්නට ඕන මේ සිද්ධස්ථානෙම විනාශ වෙලා ගියොත්, මේ තියෙන නටබුන් ටිකක් නැතුව ගියොත් අපිට අනාගතයේදී කතා කරන්න ජාතික උරුමය පිළිබඳව කතා කරන්න මොකක්වත් මේ ප්‍රදේශවල ඉතුරු වෙන්නේ නැහැ කියන එක තව ඉදිරියට එන ඒවානුත් කියන්න පුළුවන්. පොතුවිල් මේ නගරයේ කොහොමද සවනස ලොකු ඉතිහාසයක් තියෙන නගරයද පොතුවිල් කියන්නේ? ඔව්. පොතුවිල් වර්තමානයේ එක පැත්තකින් මොණරාගල පැත්තට එන පාර, අනිත් පැත්තෙන් පානවපත්තුව ඒ පාර ඉස්සර අතීතයේ තිබිලා තියෙනවා. පානම කුමන හරහා හම්බන්තොට දක්වා යන්න ඒ පාර තිබිලා තියෙන දැනට යාල කැලේට අයිති ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් ඒකට දැන් වැහිලා තියෙන්නේ. 1800 ගණන් වලත් ඒ පාර තිබිලා තියෙනවා. අනිත් පැත්තෙන් අක්කරපත්තු හරහා මූදායින දිගේ එන මඩගලපු පැත්තට එන්න තියෙන අම්පාර දිහාට එන්න තියෙන පාර. ඒ වර්තමානයේ තියෙන විදිහ. අතීතයේත් ඔය පාරවල් තිබිලා තියෙනවා. ඔය ගමන් මාර්ග මඩකලපුවට යන්න හම්බන්තොට පැත්තෙන් ඒ පාර තිබිලා තියෙනවා. මඩකලපුවේ ඉඳලා සීරුවිල පැත්තට එන්න ඒ පාර තිබිලා තියෙනවා. ඔය අතිරේක පාරවල් බදුල්ලට යන්න තියෙන පාරවල් වගේ ඒ පාරවල් තිබිලා තියෙනවා. අතීතයේ බක්මිටියාව හරහා මේ අම්පාරට යන්න පැරණි පාරක් තිබිලා තියෙනවා. උලන්නුගේ අසලින් ඒ වගේ ඒ මේ පැරණි මම්මාවත් පද්ධතිය දිහා බලනකොට සහ නිර්මාණය වෙලා තියෙන අතීත නිර්මාණවල පුරාවි වස්තුන් දිහා බලනකොට අපිට පේනවා පොතුවිල් ප්‍රදේශයේ අතීතයේ වැදගත් ජනාවාස බිහි වෙලා තිබුණු ප්‍රදේශයක් බව. ඒ වගේම වාණිජ ව්‍යාපාර අතීතයේ පවත්වාගෙන ගිය ප්‍රදේශයක් හැටියටත් අපිට සලකන්නට පුළුවන්කම ලැබෙනවා. මම නම් කල්පනා කරන්නේ ඇත්ත වශයෙන්ම කාවන්තිස්ස රජුරුවන්ගේ පරම්පරාව ගැන කියනකොට, රුහුණේ රජ පරම්පරාව පිළිබඳව විස්තර සඳහන් කරනකොට, අනුරාධපුරයේ පාලනය ගෙන ගිය දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සහෝදරයා රුහුණට ඇවිල්ලා මාගම රාජධානියක් පිහිටුවා ගත්තා කියන කතාවක් අපේ වංශ කතාවේ තියෙනවා. ඒ මහානාග යුවරජතුමාගේ පරම්පරාවේ කෙනෙක්නේ කාවන්තිස්ස රජුරු. දුටුගැමුණුත් ඒ පරම්පරාවේ කෙනෙක්. එතකොට ඒ රජවරුන් පිළිබඳව තොරතුරු විස්තර ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක සොයලා බලන විට දැනට අපි පිළි අරගෙන තියෙන්නේ, අපේ ඉතිහාසඥයින් සඳහන් කරලා තියෙන්නේ, ඒ මහානාග යුවරජතුමා පිහිටවපු මාගම තිස්ස මහරාමයේ කිට්ටුව තැනක් හැටියටයි. නමුත් අපි කරලා තියෙන ගවේෂණ ශිලාලේඛන ආදී ඒවයින් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට පැහැදිලිවම නිගමනයකට එන්න සිද්ධ වෙනවා, ඒ තිස්ස මහරාමයේ කිට්ටුව මාගම නෙමෙයි, ඒක පස්සේ ඇති වෙච්ච එකක්. මහානාග යුවරජතුමා ඇවිල්ලා තියෙන්නේ ඔය හැඩෝයි නිම්නේ තැනකට කියලා. ඒ පිළිබඳව සවිස්තරව තොරතුරු මම මගේ මාගම රාජධානිය කියන කෘතියේදී මම ඉදිරිපත් කළා තියෙනවා. මම ඒ කෘතිය ලියන්න තමයි හුඟක් දුරට ওই ප්‍රදේශයේ වඩාත් ගවේෂණ කළේ. ඒවා දැන් ඉදිරියට එනකොට ඒ සෙල්ලිපි අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම කියන්නේ මේ ওই ප්‍රදේශයේ ඒ පැරණි මාගම රාජධානියට අයිති ප්‍රදේශය. ඔය දැන් රුහුණ කෙලවර වෙන්නේ කොතනද? රුහුණ කෙලවර වෙන්නේ එක පැත්තකින් මේ දැන් රුහුණු පිහිටි රුහුණු මායා පිහිටි කියලා රටවල් තුනට බෙදලා තියෙනවානේ ලංකාව.
එයින් නැගෙනහිර පැත්තෙන් උතුරට වෙන්ඩ මාවැලිගඟනේ රුහුණේ සීමාව මාවැලිගඟ රුහුණේ සීමාව මේ අනිත් පැත්තෙන් බස්නාහිර පැත්තෙන් බෙන්තරගඟ හැටියට සලකනවා. බෙන්තරගඟ සමහරු කළුගඟ කියලා කියනවා. එතනින් සීමාව ඇති සිරිපාද අඩවියෙන් සීමා වූ සුවිශාල භූමියක් රුහුණු රාජ්‍යයට අයිති වෙන්නේ. ඒ සමහරට අනුරාධපුර රාජ්‍යයටත් වඩා ප්‍රදේශයටත් වඩා දිග විශාල වපසරියක් මේ රුහුණු රටට අයත්ව තියෙනවා. දැන් මේ අපි කතා කරන මේ ඔක්කොම තියෙන්නේ රුහුණේ. මේ සේරම රුහුණේ තියෙන්නේ. ඒ පැරණි රුහුණේ. එතකොට ඒ රුහුණ හැමදාම අසංකීර්ණව පැවති ප්‍රදේශයක්. ඒ කියන්නේ විවිධ සිරිත් විරිත් ගතිගුණ සිතුම් පැතුම් වැඩපිළිවෙළවල් ආදී දේවල් වලින් අච්චාරු වෙලා නැහැ මේ රුහුණ. ඒක නිසා තමයි රුහුණේ හැමදාම ජාතික වීරයෝ පහළ වෙලා තියෙන්නේ. රුහුණේ දැන් අද වුණත් රුහුණේ රට ජාති ආගම ගැන හිතන පිරිස් වැඩි. ඒ රුහුණ අසංකීර්ණව පැවති ප්‍රදේශයක්. හුඟා දුරට සංකීර්ණ වුණේ මේ අනුරාධපුර ප්‍රදේශයේ ලංකාවේ මේ උගක් බාහිර බලවේග ඔක්කොම ආක්‍රමණය වුණේ එල්ල වුණේ ඒ ප්‍රහාරයන් එල්ල වුණේ හුඟක් ඒ ප්‍රදේශවලට රුහුණට නෙමෙයි. රුහුණ අසංකීර්ණ හුඟා දුරට පැවතුණා. ඒක නිසා තමයි රුහුණින් වීරයන් බිහි වෙලා බොහෝ අවස්ථාවලදී රජරට එහෙම නිදහස් කරගන්න පුළුවන්කම ලැබුණේ විජේබාහුලා ඊට පෙර අපේ දුටුගැමුණු රජතුමා වගේ බොහොම වැදගත් ඓතිහාසික සාධක තියෙන කාරණයක්. ඒ කරුණු අපි අභාග්‍යයකට වගේ වෙලා තියෙන රුහුණේ ඉතිහාසයේ කවුරුවත් තව හරියට ලියලා නැහැ. එක එක කරුණු රුහුණ ගැන ලියලා තියෙනවා. ඒ කරුණු මේ හොඳට අරගෙන ගවේෂණයක් සිද්ධ වෙලා නැහැ. ගවේෂණයක් සිද්ධ වෙලා නැහැ. දැන් මම මේ රුහුණේ යට ගියාව හා සෙල්ලිපි කියන මේ පොත මම ඉදිරිපත් කළා තියෙනවා. හුඟක් දුරට මේකේ හුඟක් උත්සාහ කරලා තියෙනවා ඒ අවස්ථාවල් මතු කරලා පෙන්වන්න. රුහුණේ සෑහෙන ශිලාලේඛන ප්‍රමාණයක් තියෙනවා. පුරාවස්තු විශාල ප්‍රමාණයක් තියෙනවා. තව හඳුනාගෙන නැති පිටපත් කර නොගත් සෙල්ලිපි ආදිය රුහුණේ තව තියෙනවා බොහෝ විට. ඉතින් ඒවා අපි හරි හැටියට පරීක්ෂා කරලා බැලුවොත් රුහුණ හොඳ අපිට රුහුණ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට දැන් මහානාග යුවරජතුමා මාගම රාජධානිය පිහිටුවා ගත්තේ මම කියන්නේ මගේ අදහස. මම නිකම්ම හිතුවක්කාර විදිහට ඒක කියනවා නෙමෙයි. මේ ජනප්‍රවාද විතරක් ආශ්‍රය කරගෙන කියනවත් නෙමෙයි. වංශ කතා විතරක් ආශ්‍රය කරගෙනත් කියනව නෙමෙයි. ශිලාලේඛන සාධකත් අරගෙන මම කියන්නේ මාගම පිහිටුවා ගත්තේ මහානාග යුවරජතුමා මාගම පිහිටුවා ගත්තේ ඔය පොතුවිල් වල ඉඳලා කිලෝමීටර 15ක් විතර දුරින් පිහිටි ප්‍රදේශයක කියලා. ඊට ආසන්නව දැන් අපිට අනාගතයේදී කතා කරන්න පුළුවන් ඒ ස්ථානය ගැන මේ නාමලුව කියන සුවිශේෂී නටබුන් වලින් පිරිච්ච ප්‍රදේශයක් ස්ථානයක් තියෙනවා. එතන තියෙන ශිලාලේඛනයකමත් සඳහන් වෙනවා මහගම ගැන. මහගම කියන ගම ගැන නගරය ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ වටා තියෙන ඒවත් එක්ක ඉතින් ඒ රුහුණේ වපසරිය ගැන කතා කරනකොට ආරම්භයේදී සිදුණු ඓතිහාසික ප්‍රවෘත්ති වලට හුඟා දුරට බැඳිලා තියෙන්නේ විහාර මහදීවි ගොඩබැසීම, එයා සමු වීම, තිස්සාරාමයට යාම, දුටුගමුණු කුමාරයාගේ තොරතුරු ඔවා එකම එකවල්ල බැලුවහම අපිට මේ තොරතුරු ගැළපෙන්නේ හැම විටම මේ අපි දැන් මේ කතා කරන ප්‍රදේශයට අදාළවයි. දැන් තිස් ප්‍රදේශය නෙමෙයි. ඉතින් ඒක නිසා මේ මම හිතනවා හුඟක් මේ ගැන අපි අවුස්සලා බලන එකත් වැදගත් කියලා මේ මාගම රාජධානිය පිළිබඳව. ඔබන් දැන් මේ 60 ගණන් වලනේ ඉස්සෙල්ලම මේ ගමන් කරන්නේ මේ මූදුමහා විහාරේ පැත්තට 60 ගණන් වල මුලින්ම ගමන් කළේ. ඒ කාලේ තිබුණු පරිසරයට වඩා දැන් හුඟක් දේවල් වෙනස් වෙලා තියෙනවා. නමුත් ඒ ජනප්‍රවාද ආදී දේවල් තවම
පැරණි මුතුමිත්තන් තුළ අපිට දකින්නට ලැබෙන. මුහුදු මහාවිහාරයේ අවට ප්‍රදේශ දැන් මේ මුස්ලිම් ජනතාව ආක්‍රමණය කර ඔවගෙන වැඩිපුර කතා කරන්න ගත්තේ මේ ගෙවුණු අවුරුදු 10 වගේ කාල සීමාව තුළ. දැන් කලින් වෙලා තියෙනවා මේ නේද? ඒ කාලේ මම පොතුවිල්වල ගිහිල්ලා මේ තොරතුරු කතා කරනකොට ඒ පැත්තේ මිනිස්සුන්ගෙන් දැනගත්ත එක තම කොමාරි කියලා ගමක් තියෙනවා අක්කරපත්තු පාරේ. මම ඒ වැඩිහිටියකින් ඇහුවා, එයා සිංහලත් නෙමෙයි ඒ වැඩිහිටියා. මයාගෙන් අහුවා මොකද මේ කොමාරි කියන්නේ? කොමාරි කලපුව කියන එක පොතේ සඳහන් කරලා තියෙනවා. කොමාරි කියන්නේ මොකද කියලා? දුටුගැමුණු කාවන්තිස්ස රජුරුවන්ට විහාර මහා දේවිය මුහුදෙන් ගොඩ බැස්සා කියලා ආරංචිය ගියාලු කාවන්තිස්ස රජුරුවන්ට. යහම රජුරුව ආවලු ඇවිල්ලා ඇහුවලු කෝ කුමාරි කියලා ඇහුව ස්ථානය තමයි කෝ කුමාරි කියලා අපි තමයි කොමාරි වුණේ කියලා ඒ ජනප්‍රවාදේ එදා කියවුණා. ඒ වැඩිහිටියාගේ සිංහල වැඩිහිටියාගේ. එතකොට අර ඒ වගේ ජනප්‍රවාද ඒව දැන් හුඟක් අභාවේටියම් මින් පවතින්නේ. ඉතින් ඒක නිසා මේ අපේ රුහුණේ මාගම රාජධානිය මේ ප්‍රදේශයේ මේ ආරම්භ වුණා කියන එක ගැන අපි මේ ටිකක් තවත් පරීක්ෂාකාරී විය යුතුයි කියලා මම හිතනවා. මගේ පුතේ නම් මම ඒකට කරුණු හුඟක් ඉදිරිපත් කළා තියෙනවා. ශිලාලේඛන පුරාවිද්‍යාත්මක කරුණු, මහා වංශ කතාවලේන තොරතුරු, අනිකුත් සාහිත්‍ය පොතපත් තියෙන ඒවයි ජන ඔක්කොම අරලලා තමයි මම මේ පොත ලියලා තියෙන්නේ. ඒ අනුව කතා කරනකොට මේකට එක සාධකයක් මේ පැවතෙන ස්ථාන සමූහයක් මේ පොතුවිල්වල ඉඳලා සියඹලාණ්ඩුව දක්වා එන පාරේ මග දෙපස අපිට හොයාගන්න පුළුවන්.